සුබ දවසක් සියලු දෙනාටම. අද පාඩමේදී අපි කතා කරන්න යන්නේ Mongoose වල ස්කීමා සහ මොඩියුල්ස් ගැන. Mongoose කියලා කියන්නේ MongoDB driver එක උඩම develop කරපු දෙයක්. අපි මේකෙදී අපිට භාවිතා කරන්න ප්‍රධාන හේතුව තමයි ස්කීමාස් භාවිතා කිරීම. අපි මේකෙදී මූලික කරුණු මේ පාඩමේදී කතා කරන අපි පාඩම් වශයෙන් Mongoose වල තවත් කරුණු ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකෙදී මම භාවිතා කරන්න යන්නේ අපේ cloud storage එක Atlas database එක තමයි ඔයගලන්ට local MongoDB එකක් භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ සම්බන්ධයෙන් දන්නේ නැත්නම් මගේ කලින් ටියුටෝරියල්ස් බලන්න. මගේ කලින් ටියුටෝරියල්ස් වල අපි Mongo install කරන්නේ කොහොමද? ඒ වගේම Mongo වලට MongoDB driver එකෙන් connect කරන්නේ කොහොමද? ඒ වගේම පසුගිය පාඩම් වලදී අපි කතා කරා MongoDB Atlas එක භාවිතා කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ පාඩම් මාලාව බලන්න අපි එතනින් ඉදිරියට තමයි මේ පාඩම් මාලාව මෙතනින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම අපේ Visual Studio Code එකට ගිහිල්ලා අපේ program එක initiate කරගෙන Atlas එකට ගිහිල්ලා අපි user කෙනෙක් හදලා අපේ database එක connect කරගමු. දැන් මම Visual Studio Code open කරන් තියනවා. මේක empty project එකක් open කරලා තියෙන lesson 1 කියලා. ඉතින් මේකෙදි මම ඉස්සෙල්ලාම මේ project එක initialize කරගන්නවා. මේක ඔයගොල්ලෝ දන්නවා npm init කියලා ගහලා මේකෙදි y අකුර දෙනවා. ඔක්කොම default දෙන්න. එතකොට අපිට package.json එකක් හැදෙනවා. එතකොට මේකෙදි තමයි අපිට අපේ packages install කරන්න තියෙන්නේ. මේකෙදි මම lesson 1 කියලාම දැම්මා අපේ පළවෙනි lesson එක. ඊට පස්සේ අපේ පළවෙනි file එක තමයි index.js කියන එක. මේක තමයි අපි run කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපිට ඕන මොකද්ද? Mongoose install කරගන්න. එහෙනම් අපි npm install mongoose කියලා type කරමු. එතකොට mongoose අපේ computer එකට install වෙනවා. ඊට පස්සේ අපිට mongoose වලින් වැඩ කරගන්න පුළුවන්. Mongoose install වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට install කරගන්නවා node bond එකක්. මේකත් ඔයගොල්ලෝ දන්නවා. install කරනවා node bond එකෙන් අපිට පුළුවන් අපේ save කරන ගාමම අපිට මේක reload කරන්න. ඉතින් මේක development dependency එකක් විදිහට තමයි install කරන්නේ. අපි කලින් පාඩම් වලදී කතා කරා මේක capital D කියලා මම දාලා install කරනවා. එතකොට node monuth development dependency එකක් විදිහට install වෙලා තියෙනවා. ওই විදිහට අපි මේක හදාගත්තා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ mongoose වලට connect කරගන්න. අපි කලින් පාඩමේදීත් මේක කරා connect කරන එක require කරගන්නවා mongoose කියලා. mongoose.connect කියලා අපිට connection string එක දෙන්න ඕන. ඉතින් අපි මේකෙදි අපේ connection string එක cloud එකට දෙන්න හදන්නේ. එහෙනම් මම Mongo Atlas එකට ගිහිල්ලා Mongo Atlas එකේ user කෙනෙක් create කරලා ඒකේ අවශ්‍ය කරන ඒ data ටික මෙතනට අරගමු. එහෙනම් අපි Mongo Atlas එකට ගමන් කරන්න යනවා. මම මගේ website එකේ Mongo Atlas කියලා save කරගෙන type කරගෙන තියෙනවා. මෙන්න මේ පළවෙනි link එකට යනවා. Mongo Atlas එකට connect කරගන්න විදිය මම කලින් පාඩමේදී කිව්වා. මේකෙදි sign in එකට යනවා. මම කලින් පාඩමේදී මගේ Google account එකෙන් තමයි connect කරේ. Google account එකට යනවා. ඊළඟ මගේ collections මොනවද කියලා මම බලනවා. එතන මගේ පරණ collection එකක් තියෙනවා. මම ඒක delete කරනවා. delete කරලා ඕගලන්ගේ හැම නැති වෙයි. ඊට පස්සේ මම මේක correct කරගන්න ඕන. මේ සඳහා මම යූසර් කෙනෙක් හදා ගන්නවා. මෙතන security එකට ගිහිල්ලා database access ගිහිල්ලා ඉතින් මේ කලින් කරා මම test user කෙනෙක් හදනවා. password එක generate කරනවා. ඊළඟ temporary user කෙනෙක් විදියට දාගන්න. ඊට පස්සේ දැන් අපේ database එක තියෙනවා. දැන් අපේ database එකට මම අරක copy කරගන්න තියෙන්නේ. අපි මේක connect කරගන්න ඕන කරන string එක copy කරගන්න ඕන. මේක copy කරගද්දී අපි අර username එකත් copy කරගන්න ඕන. අපි ඉස්සෙල්ලා Visual Studio Code වලට ගිහිල්ලා අර password එක paste කරගමු. ඊට පස්සේ අපිට අපි connection string එකත් copy කරගමු. ඔය Visual Studio වලට ගිහිල්ලා තියෙනවා. Visual Studio වලට ගිහිල්ලා මේ password එක මම copy කරගත්තා. ඊට පස්සේ connection string එක copy කරගන්න ඕන. ඒක copy කරගත්තා close කරා. ඊට පස්සේ නැවතත් Visual Studio Code වලට අපි ගමන් කරනවා. ඊට පස්සේ මෙතන user name එක paste කියලා දුන්නේ. password එක අපි මෙතන copy කරලා තියෙනවා. ඔය විදිහට password එක copy කරා. දැන් අපිට ඕන මේක connect කරගන්න. මේකෙදි දැන් async function එකක් තමයි තියෙන්නේ. අපිට මේකෙදි පුළුවන් මෙහෙම කරගන්න. මේක හැබැයි හැමතිස්සෙම async කරගන්න ඕනේ නැහැ. මොකද මේ Mongoose වල මේක අනිවාර්යෙන් call වෙලා තමයි ඉතුරු functions ටික කතා කරන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී මේක අයින් කරන්න ඕන. නමුත් අපේ මේක කනෙක්ෂන් එක හරියද කියලා හැමදෙස්සෙම ටෙස්ට් කරගන්න හින්දා දෙන්න එකක් දාලා ඒ වගේම අපි error එකක් આવොත් කැච් එකක් දාලා error එක මොකක්ද කියලා බලන්න. console log එකක් දෙනවා. මම කියනවා connected කියලා. පස්සේ මෙතනදී මේක error එකක් આવොත් මේ error එකම පින්ඩු කරනවා. ඊළඟ මම මේක save කරනවා. ඊට පස්සේ අපි node board install කරලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් අපි node board script එක හදාගමු. ඔකත් ඔයගොල්ලෝ දන්නවා කරන්නේ කොහොමද කියලා. අපි මේක testing කරන්න නැහැ මේ වෙලාවේ. development dependency එකක් විදිහට දාලා අපි node mod index.js දාලා මේක save කරලා දැන් අපි node mod run කරනවා. npm run dev කියලා හොර මේක connected කියලා වැටෙන්න ඕන. දැන් මේකේ error එකක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු මොකද්ද අපිට වෙලා තියෙන්නේ කියලා. අපි නැවතත් බලමු අපේ web එකට ගිහිල්ලා ඒට access එකට ගිහිල්ලා මේකෙදි මම නම වෙනස් කරලා තියෙන්නේ test user කියලා දාලා තියෙන්නේ. ඒක තමයි එතන වැරදුනේ. මම ඒක copy කරලා ආයි පාරක් Visual Studio Code වලට යනවා. ඉතින් මේ වගේ දේවල් වුණොත් එහෙම කලබල වෙන්න එපා. අදාළ බලන්න මෙතෙන් මෙතනදී දැන් connected කියලා වැටෙන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටික අයින් කරගන්න. ඒක ගැටලුවක් නැහැ. මම මේක සේව් කරනවා. ඔන්න ඔය විදිහට තියෙනවා. දැන් අපිට මේක කනෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් අපිට අවශ්‍ය වෙනවා මේ සඳහා දැන් database එකේ collections create කරගන්න. දැන් අපි කලින් collection create කරාදී අපි මොන හරි නමක් දීලා collection එකක් create කරලා ඊට පස්සේ ඒකේ documents හදනවා. දැන් collections documents ගැන අවබෝධයක් නැත්නම් මගේ MongoDB පාඩම බලන්න. MongoDB පාඩමේදී අපි MongoDB driver එක කරාදී ඒක ගැන ගොඩක් කතා කරා. මේකෙදී අපි කරන්න යන්නේ අපි දැන් object oriented programming ඉන්නේ කරන්නේ. දැන් object oriented කියලා කියන්නේ අපි මොකක් හරි ලෝකේ තියෙන වස්තුවකට නැත්නම් දෙයකට තමයි අපි programming ලැබෙන්නේ. අපි කියමු user කෙනෙක් නා user කෙනෙක් order එකක් දානවා order එකක්. ඒතකොට user ඉන්නවා order එකේ තියෙනවා. ඒතකොට ඔතන ඔබ්ජෙක්ට්. ඒතකොට අපි වට ක්ලාස් එකක් හදාගෙන ඒ මොඩල් විදියට තමයි අපි කරන්නේ. ඒතකොට මේකෙදිත් අපිට ඉතාමත් හොඳට ඒ විදියට වැඩ කරගන්න පුළුවන්. එහෙනම් අපි මේකෙදි ප්‍රොඩක්ට් කියන මොඩල් එකක් ක්‍රියේට් කරනවා. ඊට පස්සේ අපි දැන් ඩේටාබේස් එකත් එක්කම නෙමෙයි ගනුදෙනු කරන්නේ. අපි මොඩල් එකත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඒතකොට ඉතාමත් ලේසි. ඒක තමයි අපි මේ වගේ Mongoose වගේ එකක් භාවිතා කරන්නේ. මොකද අපිට Mongoose මොඩල් එකයි ડોකියුමන්ට්ස් අතර අපිට කනෙක්ෂන් එකක් හදාගන්න පුළුවන්. එහෙනම් මම මෙතනදී දැන් ගොඩක් වෙලාට අපිට මෙතනදී මේක හදාගන්න පුළුවන්. හැබැයි හොඳ ප්‍රැක්ටිස් එක තමයි මොඩල්ස් කියලා ෆෝල්ඩර් එකක් හදලා ඒකේ හදන එක. දැන් මේ පාඩමේ හැටියට මම ෆයිල් එකක් හදලා ඒකෙදි මේ එකයි හදන්නේ. අපි මොඩල් එකක් ක්‍රියේට් කරගමු. එහෙනම් product කියලා දීලා product date කියලා දුන්නා. ඊට පස්සේ මේකෙදිත් අපිට Mongo ඕන වෙනවා. Mongoose ඕන වෙනවා. Mongoose ඕන. Mongoose. ඔය විදිහට Mongoose එක අපි අරගත්තා. ඊට පස්සේ දැන් අපිට ඕන වෙනවා දැන් මේකෙදි අපි මොකක් හරි මොඩල් එකක් ක්‍රියේට් කරා. මොඩල් එක කොයි විදියට දින්න ඕන. අන්න ඒකට තමයි අපි කියන්නේ ස්කීමා එකක් කියලා. ඒ කියන්නේ මොඩල් එක තියෙන්න ඕන මොනවද? අපි කියමු ප්‍රොඩක්ට් එකක් නම් ප්‍රොඩක්ට් එකේ මොනවද තියෙන්න ඕන? නේම් එකක් තියෙන්න ඕනද? ප්‍රයිස් එකක් තියෙන්න ඕනද? ක්වොන්ටිටි එකක් තියෙන්න ඕනද? නැත්නම් තව මොන හරි වෙන ෆීල්ඩ්ස් තියෙන්න ඕනද? අන්න ඒ වගේ ඒ ෆීල්ඩ් තියෙන්න ඕන ටික තමයි අපි ස්කීමා එකෙන් අදහස් කරන්නේ. ඉතින් අපි මේ පාඩම් වල විදිහට ගෙනියන්න මේවා තව ඇඩ්වාන්ස් කරනවා. මේකෙදී අපි මූලික කරුණු ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් අපිට මෙතනදී අලුත් ස්කීමා එකක් ඕන වෙනවා. ඉතින් Mongoose වලට ගිහිල්ලා අපි මේකේ තියෙන ස්කීමා කියන එක. ඔන්න ඔය විදිහට කියලා ස්කීමා එක ඇතුලේදී අපිට ඔබ්ජෙක්ට් එකක් තමයි දෙන්නේ. ඔබ්ජෙක්ට් එකක් දුන්නම ඔය විදිහට දෙන්න තියෙන්නේ. ඔන්න ඔහම ඔබ්ජෙක්ට් එකක් දෙනවා. ඊට පස්සේ මේකෙදී අපිට අවශ්‍ය කරන පැරාමීටර්ස් මොනවද අවශ්‍ය වෙන්නේ කියලා දෙන්න පුළුවන්. ඉතින් මේකෙදී මම ඉස්සෙල්ලාම සරලව පටන් ගන්න යනවා. ඉස්සෙල්ලාම මෙයාට මේ නමක් තියෙන්න පුළුවන්. නේම් එකක් තියෙන්න බෑනේ ප්‍රොඩක්ට් එකකට. එතකොට නේම් එකක් තිබුණාට පස්සේ මේ ස්කීමා එකට ඒකයි ඒකේ data type එකයි. මේක string එකක්. මේ data types මොනවද කියලා අපි documentation එක බලමු. දැනට අපි මේක මෙහෙම කරමු. ඊට පස්සේ name එක තියෙනවා. ඊට පස්සේ price එක. මේක number එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි තවත් එක property එකක් දාමු quantity එක. මේකත් number එක. ඔන්න ඔය විදිහට අපි ස්කීමා එකක් හැදුවා. එහෙනම් මේ ස්කීමා එකට අපි නමක් දෙන්න ඕන. මම මේකට දෙනවා product ස්කීමා. product ස්කීමා කියලා දෙනවා. මෙතනදී අපේ ෆයිල් එකේ නමත් මට වැරදිලා තියෙනවා. එහා මෙහා වෙලා තියෙනවා. එතකොට ඔය විදිහට අපිට මේක දෙන්න පුළුවන්. ඉතින් මම මේක සේව් කරනවා. දැන් අපි කරලා තියෙන්නේ දැන් මේකෙදි මොනවද අපිට ඩිස්ප්ලේ වෙන්නේ? අපි කරලා තියෙන්නේ ප්‍රොඩක්ට් කිමා එකක් හදලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි මේකේ වෙන්න ඕන කියලා. හැබැයි දැන් මෙහෙම එකක් හැදුවටමදී අපි මේක මොකක් හරි එකකට assign කරගන්න ඕන. එහෙනම් අපිට පුළුවන් මෙහෙම Mongoose වල තියෙන මොඩල් එකක්. මොඩල් එකක්. මෙන්න මේ මොඩල් එකට තමයි අපි assign කරන්න යන්නේ. මේ මොඩල් එකේ අපිට දෙන්න පුළුවන් මේකට ගියාම නමක් දෙන්න පුළුවන් ඒ වගේම ස්කීමා එකක් දෙන්න පුළුවන් ඒ වගේම කලෙක්ෂන් එකක් ඕනනම් දෙන්න පුළුවන් නැත්නම් ඩිෆෝල්ට් ඒ කලෙක්ෂන් එක හැදෙනවා එහෙනම් අපි මේකට නමක් දෙනවා සිංගල් කොටේෂන් වලින් ප්‍රොඩක්ට් කියලා අපි බලමු කොයි විදිහට හැදෙන්නේ කියලා ප්‍රොඩක්ට් කියලා දෙනවා ඊට පස්සේ මේ ප්‍රොඩක්ට් කියන මොඩල් එක මොන ස්කීමා එකකද තියෙන්න ඕන මේ මේ help එකේ හැමදෙස්සෙම පේනවා මොන ස්කීමා එකද එහෙනම් අපි මෙතන දෙනවා ප්‍රොඩක්ට් කියලා ප්‍රොඩක්ට් ස්කීමා එක දෙනවා එහෙනම් අපි මෙන්න මේ විදිහට මොඩල් එක හදුවා එහෙනම් මේක අපි මේ ෆයිල් එක එක්ස්පෝට් කරගන්න ඕන එහෙනම් මම මෙහෙම දානවා එක්ස්පෝට් කියලා දාලා මේක එක්ස්පෝට් කරනවා එතකොට මෙයාව එක්ස්පෝට් කරගන්න පුළුවන්. ඔන්න ඕක අපිට හදලා තියෙනවා. දැන් අපි මොඩල් එකක් ওই විදිහට හදලා තියෙනවා. මොඩල් එකට අපි නමක් දීලා ප්‍රොඩක්ට් කියලා. ඊට පස්සේ ප්‍රොඩක්ට් ස්කීමා එකක් දීලා තියෙනවා. දැන් ওই විදිහට ඕක තියෙනවා. දැන් අපිට ඕන මේක පාවිච්චි කරලා අපේ වැඩ කටයුතු කොහොමද කරගන්නේ කියලා මම එහෙනම් index.js එකට යනවා. ගිහිල්ලා අපි අර යවත් ගන්න. මේ හදපු මොඩල් එක ගන්න. Require product key කරව ගන්න. දැන් අපි මේක සේව් කරලා මොනවත් නැහැ. දැන් මේ product key එක ගත්තොත් එහෙම. product key එක ගත්තොත් එහෙම product key එකේ බලන්න ගොඩක් methods තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. මේක මෙන්න එහෙම පල්ලෙහාට ගියාම දැන් බලන්න මේකෙදි මේක කවුන්ට් කරන්න පුළුවන්. මේකේ ඩේටාබේස් මේ වගේ එක එක ගොඩක් මෙතඩ් තියෙනවා. දැන් බලන්න මේ අපි දන්න මෙතඩ් find by id හරිද? ඒ වගේ දැන් මේ මෙතඩ් තියෙනවා. මේ find එකේ find one දැන් මේ find one වගේ ඒවා මේ අපි කලින් පාඩම ඔයගොල්ලෝ බැලුවානම් වගේ MongoDB driver එකේ අන්න ඒවත් තියෙනවා. MongoDB driver එකේ තියෙන ඒවාත් තියෙනවා. Mongoose වල ඒවාත් තියෙනවා. දෙකම තියෙනවා. එතකොට මේ ගොඩාක් දේවල් මේකේ තියෙනවා. එතකොට එහෙනම් අපිට මේක භාවිතා කරලා අපි මේ පාඩමේදී භාවිතා කරන්නේ මේක භාවිතා කරලා අපි කොහොමද දෙයක් සේව් කරලා අපි පොඩ්ඩක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා මේ මොඩල් එකයි කොහොමද අපේ ස්කීමා එකයි අතර තියෙන්නේ වෙනස කියලා. ඉතින් ওই විදිහට අපිට කරගන්න පුළුවන්. ඉතින් මේ පාඩමේදී අපි භාවිතා කරන්න යන්නේ Mongoose වල තියෙන එකක් තමයි create කියලා. එන්න මේ create කියන එක භාවිතා කරලා අපිට එකක් create කරගන්න පුළුවන්. එතකොට මේක දුන්නාට පස්සේ වෙන්නේ collection එකක් හැදිලා මේක create කරනවා. ඔන්න ඕක ඇතුලේ දැන් අපි object එකක් දෙනවා. ඉතින් දැන් මෙන්න මේ create කියන එක async function එකක්. මේක async function එක ඒ නිසා අපි මේක async function එකකම දාගමු. නැත්නම් අපිට මේක මෙහෙම දාලා then කියලා දාලා එහෙම තමයි කරන්න වෙන්නේ. අපි ඉතින් async await එකක් දාගන්න ඕනේ ඉඳලා ඔයගොල්ලෝ async programming ගැන දන්නවා. ඒකත් මගේ Node.js පාඩම් වල තියෙනවා. Node.js පාඩම් මාලාව බලන්න. ඒකෙදි අපි කතා කරලා තියෙනවා ඒක. async function එකක් දෙනවා. ඉතින් run කියලා මොකක් හරි නමක් දීලා ෆන්ක්ෂන් දෙන්න. එතකොට මෙන්න මේ async function එක ඇතුලේ අපි මේක දානවා. දැන් මම මෙතන දෙනවා name එක දෙමු. itu pasti baik juga. Jadi pasti kode gitu. Oh, ini rapi dunia, di lapita beka, postat nih kerja ganda pulwa. Make a wait function that so what a when the baby need to make a then the pull one eat a pasta pita puran the pull one make a log out current then mom make a save current and a save current they make a runway no run care command if you didn't know have a අපි මීට දැන් මේක කරන්න කලින් අපි අපේ කම්පස් එකට කරෙක්ට් කරලා බලමු කම්පස් එකෙන් මොන වගේ දෙයක්ද මේක තියෙන්නේ ඊට පස්සේ මේක රන් කරාට පස්සේ කම්පස් එකේ මොන වගේ කලෙක්ෂන් එකක් හදලා මොන වගේ ડોකියුමන්ට් එකක් ඉන්සර්ට් වුණාද කියලා. එහෙනම් මම කම්පස් එකට කමෙන්ට් කරනවා මේක කොපි කරගෙන කම්පස් එකට යන්න. Noto video tawai tiene kompos එකේ තියෙන්නේ ওই විදිහට admin කියලා එකයි local කියලා එකයි local කියන එක යාට අදාළ data වගේක් තියෙන admin එකේදී එහෙම collection එකක් create කරලා තියෙනවා. දැන් අපි දැන් ওই ටික තමයි තියෙන්නේ. දැන් අපි අපේ command එක run කරලා බලමු කොහොමද මේ data එක save වෙලා තියෙන්නේ කියලා. Save වෙන්නේ කොහොමද කියලා. අපි නැවතත් Visual Studio Code වලට යනවා. ඉහිල්ලා දැන් මට තියෙන්නේ මේක run කියන එක call කරන්න. run කියන එක call කරන්න. එතකොට බලන්න මෙතන මොකද වෙන්නේ කියලා. මම මේක save all කරනවා. ගොඩක් වෙලාට save all කරන්න මොකද අපි මේ file දෙකේම දැන් මේක එක file එක විතරයි file දෙකේම save වෙන තුන save all කරන්න ඕන. බලන්න මෙන්න මෙහෙම එකක් හැදිලා තියෙනවා. quantity උඩ මෙතනදී අර Mongo driver එක වගේම object id එකක් create වෙලා තියෙනවා id property ඊට පස්සේ v කියලා dash dash v කියලා property එකක් create වෙලා තියෙනවා මෙන්න මේක මේ Mongo සඳහා තියෙන එක ඒක අපිට අදාළ නැහැ ඔන්න ඔය විදිහට ඕක අපිට කරගන්න පුළුවන් දැන් අපි බලමු කොහොමද compose වල මේක පිට display වෙන්නේ කියලා දැන් මම compose වලට ගමන් කරලා තියෙනවා compose වලට ගමන් කරලා මේක refresh කරන්න යනවා ඉතින් රිෆ්‍රෙෂ් කරන්න යනවා. බලමු ටෙස්ට් කියලා තමයි අපේ database එක දීලා තියෙන්නේ. ඒකේ බලන්න product කියලා S අකුරෙන් තමයි මේක දීලා තියෙන්නේ. අපි මේක ක්ලික් කරොත් එහෙම මේක ඇතුලේ එකක් හැදිලා තියෙනවා. අර අපි දැක්ක එකම තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් තියෙන create කියන එකෙන් ওই විදිහට අපිට දෙයක් කරගන්න පුළුවන්. අපි දැන් ටික ටික මේක advance කරන්න බලාපොරොත්තු වෙනවා. නැවතත් අපි Visual Studio Code වලට යනවා. දැන් මම තවත් එකක් ක්‍රියේට් කරගන්නයි යන්නේ. දැන් මේකෙදි පළවෙනියටම අපි දැනගන්න ඕන දෙයක් තමයි දැන් අපි හිතමු අපි මේකෙදි දැන් අපි මේකට අදාළ නැති ෆීල්ඩ් එකක් දෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ කියලා බලමු. දැන් මොනවා මම මේකෙදි අදාළ නැති ෆීල්ඩ් එකක් දෙනවා. age කියන එක මම කිව්ව 50යි කියලා දුන්නා කියලා. එතකොට මෙන්න මේ age කියලා ෆීල්ඩ් එක දෙනවා. එහෙම ෆීල්ඩ් එකක් අපි දෙනවා. එතකොට මොකද වෙන්නේ කියලා බලමු. ඔයගොල්ලොත් මේවා ප්‍රැක්ටිස් කරලා බලන්න. එතකොට දැන් අපි ස්කීමා එකක් දීලා තියෙනවා. හැබැයි අපි ස්කීමා එකට අදාළ නැති ෆීල්ඩ් එකකුත් දීලා තියෙනවා. ඊට පස්සේ මම මේක දැන් මේ නමින්ම තව සේව් වුණා හින්දා මම මෙතනදී මේ නම විතරක් වෙනස් කරනවා. ඔයගලන්ට තේරුම් ගන්න මේක i 1 2 3 4 කියලා අපි කරන හැබැයි එක්සැම්පල් එකේ මේක නම වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට මෙතන i7 කියන එක දෙනවා. i7 1 කියන එක තමයි එතකොට ඊළඟ එක වෙන්නේ. මම මේක සේව් කරනවා. බලන්න. දැන් අපිට කොම්පොස් වලට යන්න ඕනෙත් නැහැ. මෙතන පේනවා මේ ක්වොන්ටිටි එක 10 කියලා වැටලා තියෙනවා. අර ෆීල්ඩ් එක ඇවිල්ලා නැහැ. අපි ඕනනම් මේක හරියටම බලන්න කොම්පොස් වලටත් ගිහිල්ලා බලමු. මේක මෙහෙම වෙලා තියෙනවද කියලා අපිට හැමදෙස්ම කොම්පොස් වලට යන්න ඕනේ. අපි මේ පළවෙනි එක්සැම්පල් එකේ දෙකේ විතර අපි බලන්නේ. ඊට පස්සේ අපිට මේ අවුට්පුට් එකෙන් ඒක බලා ගන්න පුළුවන්. අපි ආයි පාරක් කොම්පොස් එකට යමු. ගිහිල්ලා මේක රිෆ්‍රෙෂ් කරන්න. ඒතකොට දෙවෙනි එකත් වැටලා තියෙනවා. දැන් i71 කියන එක බලන්න අර අපි දාපු ෆීල්ඩ් එක වැටලා නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න ඕන අපි මොකක් හරි ෆීල්ඩ් අපි භාගයක් දුන්නා නම් අපි මේ ෆීල්ඩ් ටික ඒ විදියට තියෙන ෆීල්ඩ් ටික තමයි වැටෙන්නේ. අපි වෙන මොනවත් හරි data එකක් දුන්නොත් වෙන මොන හරි data ආවොත් ඒ data ටික මේකේ save වෙන්නේ නැහැ. මේක ඉතාමත් හොඳ දෙයක්. දැන් MongoDB driver එක එහෙම නැහැ. අපිට තියෙන ඕන දෙයක් එහෙම save වෙනවා. එහෙනම් අපි අපේ දෙවෙනි එක්සැම්පල් එක දැන් ඉක්මනට අපි කරන් යමු. අපිට කොම්පස් එකට අදාළ වෙන්නේ අපි දැන් Visual Studio Code එකට ගිහිල්ලා අපි මේකෙදි අපිට කරන්න පුළුවන් දේවල් ටික බලමු. දැන් එහෙනම් මේක වෙන්නේ නැහැ. ඊළඟට මම කරන්න බලාපොරොත්තු වෙන මේකේ මෙන්න මේ quantity කියන එක අයින් කරනවා. quantity කියන එක තියෙනවනේ මේකේ. quantity කියන එක එකක් අයින් කරනවා. ඒ කියන්නේ මේ තියෙන field එක මම නැති කරලා බලනවා මොකද වෙන්නේ කියලා. මම මේක 2 කියලා දානවා. එතකොට අපි මෙතනදී කන්සෝල් එකෙන් තමයි මේක බලන්න යන්නේ. එතකොට අරකෙම තියෙන එක තමයි මේ පේන්නේ. එහෙනම් මම මේක සේව් කරනවා. බලන්න මේකෙදි දැන් ස්කීමා එකේ තියෙනවා එහෙම එකක් ඕන කියලා. හැබැයි එහෙම එකක් නැති වුණත් මේක සේව් වෙනවා. අන්න එහෙම දෙයක් තියෙනවා. එතකොට අපිට දැන් ස්කීමා එක වෙනස් කරගන්න ඕන තැනක් ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අපි මේකෙදිම තව එක දෙයක් කරලා අපි ස්කීමා එක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ආයි පාරක් quantity කියන එක දානවා. දාලා cycle දාමු. ඉස්ස කියලා දාලා මේක තිබෙත් කියලා දාලා මේකෙදි අපි පොඩි වෙනසක් කරනවා. පොඩි කාස්ටිං එකක් වැරදි ඩේට් එකක් දාලා මොකද වෙන්නේ කියලා බලන්න. දැන් අපි මේකට string එකක් දානවා. 20යි කියන එක string එකක් දානවා. මේක එන්න ඕන number එකක් නේ. එක නම්බර් එකක් ගන්න ඉතින් අපි string එකක් දාලා බලනවා මොකද වෙන්නේ කියලා. ඒතර අපි දැනගත්තා දැන් මේ data එකක් නැති වුණොත් එහෙම ඒ ප්‍රශ්නයක් නෑ දැනට. අපි මෙන්න මේ වගේ දෙයක් දාලා කරලා මම මේක 3 කියලා දාලා මේක save කරලා බලනවා. බලන්න ඒකෙදි මෙයා මේක cast කරගත්තා. ඒ කියන්නේ මේක string එකක් වුණාට මේක integer එකක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් ඒක ගැටලුවක් නැහැ. ඒක ගියා. එහෙනම් එයාට කන්වර්ට් කරගන්න පුළුවන් වුණා. එයා කන්වර්ට් කරනවා. එහෙනම් 3 කියන එක හරි. දැන් මම තවත් පොඩ්ඩක් මේකට ඇඩ්වාන්ස් කරන්න බලාපොරොත්තු වෙනවා. මම මෙතනදී string එකකට integer එකට කන්වර්ට් කරන්න බැරි මොකක් හරි එකක් වෙනවා. දීලා මම මේක සේව් කරනවා. එකක් වෙයිද? බලන්න මෙන්න මෙතනදී validation error එකක් කියලා නේ. validation error එකක් කියලා. එහෙනම් මේකෙදි කියනවා බලන්න ඒක කාස්ට් කරන්න බෑ නම්බර් එකකට. එහෙනම් හොඳට මතක තියාගන්න අපි මෙහෙම ස්කීමා එකක් දුන්නාම එයා ඒක වැලිඩේට් කරනවා. එතකොට සමහර ඒවා මේ නම්බර් එකකට හදාගන්න පුළුවන් නම් එයා අපිට මොනවත් කියන්නේ නැහැ. එයා මේක කරගන්නවා. හැබැයි එහෙම බැරි ඩේටා එකක් ආවොත් එimhe අනිවාර්යෙන් මොකද වෙන්නේ? ඒක සේව් වෙන්නේ නැහැ. අපි බලමු මේක සේව් වෙලාද නැද්ද කියලා කම්පෝස් එකට ගිහලා. ඒ කියන්නේ i7 4 කියන එක තමයි සේව් වෙලා තියෙන්න ඕන. කොම්පස් එකට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරනවා. i7 3 විතරයි තියෙන්නේ. 4 කියන එක සේව් වෙලා නැහැ. එහෙනම් ඒක සේව් වෙලා නැහැ. error එකක් ඇවිල්ලා තියෙනවා. Visual Studio Code වලට යනවා. දැන් අපිට පුළුවන් ඕනනම් මේක try catch box එකක් ඇතුලේ දෙන්න. අපි මේකම දාලා සේව් කරලා බලමු මොකද වෙන්නේ කියලා. බලන්න දැන් අපිට අර මේකේ મેસેජ් එක විතරක් වැළඳිනවා. වැලිඩේෂන් error එකක් තියෙනවා. මේක string එකක් තියෙන්නේ මේක convert කරන්න බැහැ කියලා වැටෙනවා. ඔන්න එහෙනම් අපිට වැලිඩේෂන් උත් තියෙනවා. අපි මේවා ගැනත් ඉදිරියේදී ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාඩමේදී අපි ඒවා ගැන හැමදේ ගැනම කතා කරන්න යන්නේ නැහැ. අපි මූලික දේවල් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපේ පළවෙනි ප්‍රශ්නේ තිබුණේ මේකද දැන් අපි මොකක් හරි දෙයක් නොතිබුණොත් එහෙම ඒක එනවා. එහෙනම් අපි කොහොමද ඒක රික්වයර්ඩ් කරගන්නේ? එහෙනම් අපි ඒ සඳහා මෙන්න මේ ස්කීමා එකේ වෙනසක් කරන්න ඕන. මේ ස්කීමා එකට අපිට දාන්න පුළුවන් එක එක පැරාමීටර්ස් දාන්න පුළුවන්. දැන් අපි කියමු මේ අපි කන්ටෙන්ට් එක රික්වයර්ඩ් කරලා තියෙනවා. අපිට මෙහෙම දාන්නත් පුළුවන්. නැත්නම් අපිට මේකට මෙන්න මෙහෙම ඔබ්ජෙක්ට් එකක් දාලා අපිට දෙන්න පුළුවන්. මෙන්න මේක ටික ටික දැන් සංකීර්ණ වෙනවා. ටයිප් එක මොන ටයිප් එකකද? මේක නම්බර් එකක්. ඊට පස්සේ මේක රික්වයර්ඩ්. රික්වයර්ඩ් කියන එක true කරනවා. දැන් මම එකකට විතරයි දැන් මේ හැම එකටම දාන්න පුළුවන්. ගොඩක් වෙලාවට දැන් කිමා හදද්දි මේ විදිහට කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඔබ්ජෙක්ට් එකක් ඇතුලේ දීලා ඒකේ ප්‍රොපර්ටිස් අපි දෙනවා. අපි ටික ටික මේක ඉදිරියට කරා මේ හැම එකටම මේක දෙන්න ඕන මේ වගේ. එහෙම තමයි කරන්නේ. මෙහෙම නිකන් සරලව අපි කියන්නේ නැහැ. මම දැන් මේ කන්ටෙන්ට් එකට විතරක් මේක ඉස්සලාම කරලා ඊට පස්සේ මේක සංකීර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි ඉස්සෙල්ලාම 4 කියන එක එකක් සේව් කරලා බලමු. මෙහෙම තියලා සේව් වෙනවා. ඒතර මේකේ ෆයිල් දෙකම එඩිට් වෙලා තියෙනවා. ඒ හින්දා අපි ෆයිල් සේව් ඕල් කියනවා. ඒතර හරි 4 කියන එක සේව් වෙලා තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. එහෙනම් අපි 5 කියන එකට යනවා. ගිහිල්ලා දැන් අපි මම කරන්නේ මෙන්න මේක නැතුව දානවා. මේක නැතුව දාලා පස්සේ මේකට මොකද වෙන්නේ කියලා බලන්න. දැන් අපිට එනවා මොකද්ද? ඒක රික්වයර්ඩ්. වැලිඩේෂන් ෆේල්ඩ් එකක් එනවා. කන්ටෙන්ට් එක රික්වයර්ඩ්. ඒක දාන්න කියලා. ඔන්න ඔය විදිහට අපිට මේක සංකීර්ණ කරගන්න පුළුවන්. මේකෙදි ගොඩක් දේවල් දාන්න මේ ටයිප්ස් මොනවද? මේකට දාන්න ඕන දේවල් මොනවද? මේකේ ගොඩක් දේවල් තියෙනවා. අපි දැන් මේක ડોකියුමන්ටේෂන් එකට බලන එක තමයි ගොඩක් මොකද? එතකොට ඔයගලන්ට පුළුවන් මේ හැම දෙයක්ම කරන්න. නැත්තම් මම කීපයක් කියලා දීලා ඔයගලන්ට තව මොනවද තියෙන්නේ කියලා බලන්න වෙනවා. ඒ නිසා ගොඩක් හොඳයි මේ ගොඩක් හොඳ ડોකියුමන්ටේෂන් එකක් තියෙනවා Mongoose වල. අපි Mongoose ડોකියුමන්ටේෂන් එකට ගිහලා ડોකියුමන්ටේෂන් එකේදී මෙන්න මේ ටික බලලා අපි අවශ්‍ය ටික දාගමු. මේ වෙබ්සයිට් එක අපේ මේ ටැබ් එකේ තියෙන මේක. ඉතින් අනිත් ටැබ් එකේ තියෙනවා Mongoose කියලා සර්ච් කරලා තියෙනවා. ඒකෙදි mongoose.js කියන එකට යන්න මෙන්න මේකට යනවා. ඊට පස්සේ මේක තමයි අපේ ෆීල්ඩ් එක. ડોකියුමන්ට් එක මේකේ read the docs කියන එකට යනවා. මෙන්න මේකෙදි බලන්න අපි ස්කීමා එක අපි ඩිෆයින් කරලා තියෙන විදිහට මේ විදිහට දාලා තියෙනවා. මේකෙදි අපි කොම්ප්ලෙක්ස් දේවල් උත් දාලා තියෙනවා. අපි ඔය විදිහට දාගන්න පුළුවන්. අපි ඒක ගැන ටිකක් පස්සේ බලමු. අපි මෙන්න මේ පල්ලෙහාට ගියාට පස්සේ අපිට ස්කීමා එකේ ටයිප්ස් දෙන්න පුළුවන්. දැන් අපි දුන්නේ මොනවද? string එකයි number එකයි විතර. අපිට තවත් ටයිප්ස් දෙන්න පුළුවන්. බලන්න date එක, buffer එක, boolean එක, mixed එක, object id එක, array එක, decimal 128 කියන එක, map කියන එක මෙන්න මේ වගේ දෙන්න පුළුවන්. මේ වගේ දේවල් අපිට දෙන්න පුළුවන්. මේ schema types වල මොන වගේ දේවල්ද තව දෙන්න පුළුවන් කියලා. ඉතින් මේ ගැන අපි කතා කරන්න යනවා ඉදිරියේදී. ඊට පස්සේ මේ schema types කියන එක අපි ක්ලික් කරනවා. ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේකෙදි ස්කීමා කියලා එකක් අපිට දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දෙන්න පුළුවන් ටයිප්ස් වලින් ස්කීමා එක දෙන්න පුළුවන් මේ ටික. අපිට වෙන ස්කීමා එකකුත් දෙන්න පුළුවන්. අපි ඒ ටිකත් බලන්න යනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ડોකියුමන්ටේෂන් එකේ මේවා ගැන තියෙන්නේ කොහොමද? මේක එක්සැම්පල් එකකුත් දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේකෙදි පල්ලෙහාට ගියොත් එම් බලන්න හැම ස්කීමා එකකටම දෙන්න පුළුවන් දේවල් තමයි රික්වයර්ඩ් වෙන්නේ. ඒ කියන්නේ රික්වයර්ඩ්ද නැද්ද? ඩිෆෝල්ට් එකක් දෙන්න පුළුවන්. සිලෙක්ට් එකක් දෙන්න පුළුවන්. වැලිඩේට් කියන එකක් දෙන්න පුළුවන්. අපි මේක මේ පාඩමේදී කතා කරන්නේ get setters දෙන්න පුළුවන්. alias දෙන්න පුළුවන්. immutable දෙන්න පුළුවන්. දැන් අපි සමහරක් ඒවා ගැන කතා කරමු. සමහරක්ව අපි ඉදිරි පාඩම් වලට යනවා. මොකද මේ හැමදේම ගැන කතා කරන්න ගියොත් ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. ඒතකොට ඊට පස්සේ ඉන්ඩෙක්සස් වලට මේ ටික දෙන්න පුළුවන්. බලන්න string වලට. string වලට දෙන්න පුළුවන් දේවල් බලන්න. lower case කරන්න පුළුවන්. lower case කරන්න පුළුවන්. එතකොට lower case නැද්ද කියලා දෙන්න පුළුවන්. ඒ වගේ function එකක් දෙන්නකොට to lower case කියලා. එතකොට ඒ තියෙන value එක lower case වෙනවා. to upper case. එයාට upper case කරන්න trim කරන්න පුළුවන්. match කරන්න විතරයි. maximum length එකක් minimum length එකක් ඒ වගේම තවත් object එකකට දෙයක් දෙන්න පුළුවන්. ඉතින් number වලට බලන්න min max දෙන්න පුළුවන්, populate එක දෙන්න පුළුවන්, date වලටත් දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ types ටික තමයි දෙන්න පුළුවන්. එතකොට දැන් අපි කතා කරාට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් අපි මේකෙන් කීපයක් අරගෙන ගිහිල්ලා අපේ schema එක පොඩ්ඩක් අපි ඊට වඩා ටිකක් advance කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඒ වගේ මේ හැම එකකටම වැලිඩේෂන් එකකුත් දෙන්න පුළුවන්. අපි බලමු බේසික් වැලිඩේෂන් එකක් කොහොමද කරන්නේ කියලා. එතකොට අපිට අදහසක් ගන්න පුළුවන් කොයි වගේද අපිට ස්කීමා එක ඩිෆයින් කරන්න පුළුවන්. ඒතකොට ස්කීමා එක අපිට හරියටම ඩිෆයින් කරගන්න පුළුවන්. අපි නැවත Visual Studio Code වලට යනවා. ඊට පස්සේ මෙතනදී අපිට මිනිමම් එක අපිට දෙන්න පුළුවන්. දැන් මිනිමම් එක මේකේ මේ අපි කියමුකෝ pi කියලා. pi-ට අඩුවෙන් බඩුවක් විකුරන්න බෑ. අපි මොකක් හරි මිනිමම් එකක් දානවා. ඔයගලන්ට තේරෙනවා. එතකොට මේ වගේක් දාපුවාම අර තියෙන ඔක්කොම ටික බලන්න දාලා අපිට වැඩ කරගන්න පුළුවන්. මම මේකෙදි මිනිමම් එකක් දානවා. දාලා බලමු මේක මොකද වෙන්නේ කියලා. ඉතින් මේකෙදි මම quantity එකක් දාන්න නැත්නම් quantity error එක එනවා. price එක බිඳුව එක දාලා මේක පහ save වුණා. පහ විදියට දෙන්නේ. දීලා මම මේක ඔක්කොම සේව් කරනවා. උඩ බලන්න ප්‍රොඩක්ට් එක බලන්න මේ බිඳුව බැලුවනේ. ඒකේ මෙතනදි ගහලා තියෙනවා මේ නේ 100 වෙන්න ඕන. උන්න බලන්න අපේ වැලිඩේෂන් එක අපිට කරන්න පුළුවන්. එහෙනම් දැන් ඔයගොල්ලෝ ડોකියුමන්ටේෂන් එකට ගිහිල්ලා මේ අනිත් ඒවාත් දාලා බලන්න. එතකොට අනිත් ඒවා දාලා බලපුවම ඔයගලන්ටත් අදහසක් වෙනවා කොයි විදිහට කැදී මේ නේම් එකට මොන වගේ දෙන්න පුළුවන්. මේ වගේ දේවල් අපිට කරගන්න පුළුවන්. මෙන්න මේ ටිකේ තමයි copy කරගන්න ඕන මේ ටික තමයි. එතකොට lower case කියන එක දීලා ඒක boolean එකක් true කරගන්න ඕන. නැවතත් Visual Studio Code වලට යන්න. එතකොට මේකෙදි බලන්න දැන් මේ පහ කියන එක වැටලා තියෙනවා. පහ කියන එකේදී L අකුර simple වෙලා තියෙනවා. T අකුරක් මම capital නේ දැම්මේ. ඊ අකුර සිම්පල් වෙලා තියෙන ඔක්කොම ටික සිම්පල්. එතකොට දැන් ඊමේල් ඇඩ්‍රස් එකක් වගේ ඔයගොල්ලන්ට දානවනේ ඊමේල් ඇඩ්‍රස් එක අපිට දාන්න පුළුවන්. මෙන්න මේ විදියට දෙන්න පුළුවන්. මේක තවත් ඇඩ්වාන්ස් කරගන්න පුළුවන්. ඔය විදියට අපිට ඇඩ්වාන්ස් විදියට මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔය විදියට ස්කීමා එකක් අපිට හරිම විදියට ඩෙෆිනේට් වෙන එකක් විදියට දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් බලමු දැන් මේක ඇතුළේදී තවත් දේවල් දෙන්න පුළුවන්. දැන් අපිට මේක ඇතුළේදී complex objects දෙන්නත් පුළුවන් නේ. අපි අර කේක් කරා වගේම Mongoose වල කරා වගේම MongoDB වල කරා වගේම මේකෙදි complex ඒවා දෙන්න පුළුවන්. අපිට මම කියු review කියලා ගන්න දෙනවා. වාස්තිය review කිව්වහම ඒක array එකක් වෙන්න පුළුවන්. ඒ array එක ඇතුලේ object එකක් තියෙනවා. ඒතකොට මේ object array එකක් තමයි තියෙන්නේ. ඒතකොට මේකෙදි අපිට දෙන්න පුළුවන් user කෙනෙක්. මම මේක ඇතුලේදී ඕනනම් මෙහෙම type කියලා දීලා ආයෙ දෙන්න පුළුවන්. මේක අමාරුවක් නැහැ. මම මේක පෙන්නන්න හදන්නේ ඔයගලන්ට මේ විදියට දෙන්න පුළුවන්. එතකොට මේක ගෙනෙක් ඉන්නවා. आगे टाइप पे का required to kita pakai tapi betul betul kita harus kalau kalau dengar sudah kompleks objek එකක් දෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් තවත් ස්කීමා එකක් මේක ඇතුළටත් දාගන්න. අපි බලමු මේ වගේක් දාපුවම මොන වගේ එකක්ද අපිට එන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු කොහොමද වෙනස් ස්කීමා එකකින් දාන්නේ කියලා. අපි මේ පාඩමේදී කතා කරමු. ඊට පස්සේ අපි ටික ටික මේක ඇඩ්වාන්ස් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම මේක සේව් කරොත් මේක සේව් වෙනවා. ඊට මේ සඳහා තව දෙන්න පුළුවන් review කියලා එකක්. review කියලා එකේ ඇතුළේදී ඉදෙනවා. ඒ වගේ එකක්. ඉන්නේ සිද්ධ. තාක් යා අතලක් දීලා තියෙනවා. ඊට පස්සේ තව user කෙනෙක් ඉන්නවා. ya start පහක් දීලා තියෙනවා. ඒක ඔය විදිහට අපිට මේක ඇතුළේදී ඔය විදිහට දෙන්නත් පුළුවන්. arrays දෙන්න පුළුවන්, තව objects දෙන්න පුළුවන්. දැන් මේකෙදි මේක require කරලා තියෙන ඔයගලන්ට තේරෙනවා එහෙම නැතුව ගියොත් error කියනවා කියලා. මම මේක 5 කියලා දෙන්නතු 6 කියලා දෙන්න. දීලා save all කරනවා. බලන්න මේ ඔබ්ජෙක්ට් එක හැදිලා තියෙන විදිය. අය කියලා හැදිලා තිනවා. මේ විදිහේ රිවිව්ස් කියලා හදලා රිවිව්ස් ඇතුලේ බලන්න ආයි අර ඔබ්ජෙක්ට් ID එකක් එක්කම මේක හැදෙලා තියෙනවා. ඒකට මේක ඔබ්ජෙක්ට් එකක් විදියට තමයි හැදිලා තියෙන්නේ. ඒකට මේ දෙක ඇතුලේ වෙන ඔබ්ජෙක්ට් එක. ඊට පස්සේ මේක ඔබ්ජෙක්ට් එක හැදිලා තියෙනවා. බලන්න ওই විදියට තමයි හැදිලා තියෙන්නේ. අපි compose වලට කියලා බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. compose වලට ගිහිල්ලා මේක රිෆ්‍රෙෂ් කරනවා. රිෆ්‍රෙෂ් කරපුවම ආයෙත් ඒක තියෙන්නේ. මේකේ මේ රිවිව්ස් කියලා ගියාම ඔබ්ජෙක්ට් තියෙනවා. ඔබ්ජෙක්ට් දෙකක් තියෙනවා. ඒක ඇතුලේ අර ප්‍රොපර්ටිස් තියෙනවා. ඔය විදිහට දාගන්න පුළුවන්. ඉතින් අපිට මේකෙදි රිලේෂන්ෂිප් වගේ ඒවත් හදාගන්න පුළුවන්. හැබැයි මේ පාඩමේදී අපි මම ඒක කතා කරන්න යන්නේ නැහැ. මොකද ටිකක් සංකීර්ණවද අපි ටිකක් සංකීර්ණ කරගෙන අපි ඔය විදිහට මේ වගේ දේවල් වෙන ස්කීමා එකකින් අරගෙන වෙන ස්කීමා එකක් මේකට දාගන්නත් පුළුවන්. අපිට ඕන නම් ඒ වගේ දෙයක් අපි කරලා බලමු. වෙන ස්කීමා එකක් අරගෙන ස්කීමා එකකින් මේකට දාගන්නත් පුළුවන්. දැන් අපි Visual Studio Code වලට ගමන් කරලා තියෙන්නේ. අපි දැන් බලමු මෙන්න මේක. දැන් හිතන්නකෝ මේක තවත් ලොකු ඔබ්ජෙක්ට් එකක් කියලා. ගොඩක් ලොකු. එතකොට අපිට මේක වෙනම ස්කීමා එකකට හදන්න පුළුවන්. එතකොට ස්කීමා එකකට හැදුවාම මේ මොඩල් එකක් හදන්න ඕනද? දැන් මොඩල් එකක් හැදුනොත් එතන රිලේෂන්ෂිප් වගේ එකක් හැදෙනවා. අපි ඒ ගැන මේ වෙලාවේදී කතා කරන්න යන්නේ නැහැ. අපි ස්කීමා එකක් හදලා දැන් මේ වගේ සංකීර්ණ ඔබ්ජෙක්ට් එකකට ස්කීමා එකක් හදලා ස්කීමා එක ටැච් කරන විදිය බලමු. අපිට ස්කීමා එක ඕන නම් මෙතනම හදන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් වෙන ෆයිල් එකක හදන්න. ඔය ෆයිල් එක ක්‍රියේට් කරනවා රිවිව් කියලා. ඊට පස්සේ මේ වගේ ටික කොපි කරගන්නවා. කියන්නේ Mongoose අනිවාර්යෙන් ඕන වෙනවා. ඊට පස්සේ අපි මෙතනදී දැන් ස්කීමා එකක් හදන්න යන්නේ. රිවිව් එකට ස්කීමා එකක් හදන්න යන්නේ. the header. Balannya, api ar karagat tuh video pertama ini. Api skema yang kah dua video, skema yang kah dalam tino balannya, mongoose aragena, mongoose ini skema yang kah dalam tino user genek tino, user ada paling banyak yang api mewakili objek terdiri tino stars tino kan number mereka terdiri tino. Api dalam mereka tawat kompleks kerana pulang, api namun mewakili video itu ke demo. Dan video itu kah dilatih tino, dan api itu mana mereka මෙන්න මේ ප්‍රොඩක්ට් කියන එක ඇතුළට ගන්න. අරගෙන රිවිව් කියන එක ඇතුලේ මෙන්න මෙහෙම ලොකුවට ආය හදන්න නැතුව ඔයගොල්ලෝ හිතමු දැන් මේක ඇතුලේ තව ලොකුවට තියෙනවා ගොඩාක් ෆීචර්ස් තියෙනවා. එතකොට මේක ඇතුලේ ගොඩක් ලියන්න වෙනවා. එතකොට අපි ওই විදිහට ගන්න වෙනවා. දැන් අපිට මේ වගේ දේවල් තව කොහේ හරි දැනගන්න ඕන වෙනවා කියන්නේ. මේ වගේ ස්කීමා එකක්. අපි කියමු අපේ ප්‍රොඩක්ට් එක ගැන වගේම අපේ සේල් එක ගැන රිවිව් එකක් දෙනවා. එතකොට ඒකටත් අපිට මේ වගේ එකක් ගන්න වෙනවා. එතකොට මේකේදී හැබැයි අපිට මේක වෙනම collection එකක් හදලා save කරගන්න ඕන කමක් නැහැ. model එකක් හදන්න ඕන කමකුත් නැහැ. එහෙනම් අපිට schema එකක් විතරයි හදන්න ඕන. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? මේක export කරගන්න ඕන. එහෙනම් මෙන්න මේ විදිහට model එක අරගෙන මේක export කරනවා. මෙන්න මේ export කරගත්තා. එතකොට model එක අරගෙන මේ schema එක export කරගත්තා. එහෙනම් product වලට ගිහිල්ලා මේක import කරගන්න. Review කියලා require කරගන්නවා. මෙන්න මේ review කියන ස්කීමාව. Review කියන ස්කීමාව require කරගන්න. එහෙනම් ඉතින් මේක ඇතුලේදී මේවා දාන්න බෑ. object එකක් එන්න ඕනේ නැහැ. අපි array එකක් හදනවා. මොකද්ද array එකේ තියෙන්නේ review කියන එක. මේ review කියන schema එකෙන් තමයි මේ array එක හැදෙන්නේ. එතකොට අපි index එකට ගිහිල්ලා index එකේදී මේ 7 කියලා එකක් create කරලා බලමු. වෙන විදිය නමක් දීලා දැන් මේක ක්‍රියේට් වුණාම අර විදියටම හැදෙනවා. එතකොට බලන්න අපේ ෆන්ක්ෂන් එක අපි මේ විදියට දැම්ම ස්කීමා එකක් අපි ඉම්පෝට් කරගත්තා. ඉම්පෝට් කරගෙන අපි ඒක තමයි ගන්න. එතකොට ඒකෙදි ඔබ්ජෙක්ට් එකක් හැදෙන්නේ නැහැ. බලමු එහෙම එකක් දැන් ඩේටාබේස් එක රිවිව් කියලා කලෙක්ෂන් එකක් හැදෙනවදත් කියලා බලමු. එහෙනම් මම මේ ඔක්කොම සේව් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි සේව් වෙන්නේ i7 එකේ 7 කියලා. බලමු අපි මොකද වෙන්නේ කියලා. බලන්න මෙන්න මේ විදිහට සේව් වෙලා තියෙනවා එක. දැන් අපි බලමු මේක මේ කොම්පොස් එකේ කොහොමද පේන්නේ කියලා. කොම්පොස් එකට යන්න. ගිහිල්ලා මේක රිෆ්‍රෙෂ් කරලා බලමු. බලන්න මේ 7 කියන එකේදී array එකක් තියෙන අර විදියම තමයි නේ. අර විදියම තමයි. ABC එකයි DEF කියන එක තමයි මම දුන්නේ. ওই විදියට වෙනවා. එහෙනම් බලන්න අපිට මේ schema ගැන කතා කරමු. schema ගැන කතා කරත් models ගැන කතා කර අපි සෑහෙන දුරක් මේ පාඩම ඉගෙන ගත්තා. දැන් අපිට තේරෙනවා මේවා කොහොමද අපිට සංකීර්ණ විදියට උනත් හදන්න පුළුවන්. ඉතින් මේ අතර relationship හදා ගන්නත් පුළුවන්. අපි ඒ ගැන පාඩම කරද්දී කතා කරනවා මේක වැලිඩේට් කරන්න පුළුවන්. තව මේකේ ෆන්ක්ෂන්ස් දෙන්න පුළුවන්. තව මේවා ක්වයරි කරගන්න අපි කිසි දෙයක් ගැන කතා කරේ නැහැ. අපි මේක ක්‍රියේට් කරන එක විතරයි කතා කරේ. එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මේ පාඩමේදී යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ දේවල් වලට කැමති නම් මේක ලයික් කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.